हेलो සුබෝ දේශනාත් අද මේ ස්ථානයේ රැස්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවලා තියෙන වාතාවරණය සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන්ගේ දේශපාලන ස්ථාවරය පැහැදිලි කරන්න තමයි මේ මාධ්‍ය සාකච්ඡාව අපි කැඳවලා තියෙන්නේ මේ සඳහා අපගේ ආරාධනාවෙන් පැමිණි සීලු මාධ්‍යවේදීනුත් සංවිධායකවරුනුත් මම පිළිගනු ලබනවා මම ඉන්දික රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සහ අත්නගල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක ඇත්තටම මේ වාතාවරණයේ පක්ෂයේ ඇතිවෙන්න තුඩු දෙන්න හේතු වෙන්නේ ගිය අවුරුද්දේ මැද භාගයේ පක්ෂයේ සභාපතිතුමා විධායක සභාවක් කැඳවලා පක්ෂය 2024 මැතිවරණ රාශියකට මූණ දෙන්න තියෙනවා ඒ වෙනුවෙන් පුළුල් සම්දානයක් හදන්න ඕනේ ඒ සම්දානයේ සම්බන්ධව විය යුතු ආකාරය සම්බන්ධව අපව දැනුවත් කළා එහෙදී විශේෂයෙන්ම පක්ෂය සතුව තියෙන සම්දාන දෙකක් තියෙනවා එක්සත් ජනතා නිදහස් සම්දානයේ බුලත්කොළේ ලකිනුනොත් ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ පුටුව ලකිනුනොත් අපිට තියෙනවා මේ තියෙන සම්දාන දෙකේමම මහලේකම්වරු විදිහට ඉන්න අය ආණ්ඩුවේ ඇමති ධූර දරන නිසා අපේ ජනාධිපතිතුමා දැනුවත් කළා විධායක සභාවේදී විපක්ෂයේ නියෝජනය කරන්න සම්දානයක් හදනවා නම් ඒ හදන සම්දානේ ආණ්ඩුවේ තනතුරක් දරන ඇමතිවරයෙක් සම්දානේ මහලේකම් විදිහට හිටියොත් විපක්ෂයේ වෙනුවෙන් සම්දානගත වෙන්නේ එන්න පක්ෂ හෝ කණ්ඩායම් ඉන්නේ නැහැ ඒ නිසා ඇමතිවරුන්ට දැනුවත් කළා ඒ රැස්වීමේ හිටපෝ එක්ක ඇමති ධූරයේ දාලා සම්දානේ ලේකම්කම පක්ෂයට දෙන්න නැත්නම් ඇමති ධූරයේ අතහැරලා පක්ෂයේ සම්දානේ ලේකම් ධූරයේ කටයුතු කරන්න කියලා. එතකොට ඒ වෙලාවේ හිටපු මහින්ද අමිර අමාත්‍යවරයාත් ලසන්ත ගලාලිගේවන් අමාත්‍යවරයාත් දෙදෙනාම ප්‍රකාශ කළා ඇමති ධූරවල රැඳෙමින් සම්දානේ ලේකම් ධූරයෙන් ඉවත් වෙලා පක්ෂයට කැමති ගැලපෙන කෙනෙක් සම්දානේ මහලේකම් විදිහට පත් කරගන්න අවස්ථාවක් දෙනවා කියලා. එයින් පස්සේ අවස්ථා ගණනාවක විධායක කාර්ක සභා රැස්වීමවල මධ්‍යම කාරක සභාවේ ඊට අමතරව දේශපාලන මණ්ඩලයේ කතා කරන හැම වෙලාවකම මේ අය කිව්වා මහලේකම් ධූර අතාරිනවා ඉල්ලා සීම දෙනවා කියලා. ඒත් එක්කලා පක්ෂයේ සභාපතිතුමා ආරම්භ කළා සම්දානයක් හදන එක සම්බන්ධව වෙන පක්ෂ කණ්ඩායම් එක්කලා සාකච්ඡා කරන්න සම්දානයට එකතු කරගන්න. මේ අන අතරතුර ඔය මම කියපු අමාත්‍යවරුන් දෙදෙනා සම්දානේ හදන සාකච්ඡාවලට යන්න ගන්නකොට ජනාධිපතිතුමා අපි හැමෝම ඉදිරියේ කිව්වා සම්දානේ මහලේකම් කෙනෙක් පත් කරගන්න ඕනේ බුලත්කොලෙන් යනවා නම් ඒකට අවස්ථා දීලා ඉල්ලා සීම දෙන්න කියලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා අසුන්නේ ඊට පස්සේ සභාපතිතුමා මුලින්මම එක්සත් ජනතා නිදහස් සම්දානේ බුලත්කොලේ සම්දානේට අදාළව සභාපතිවරයා තියෙන ව්‍යස්ථාවේ බලතල පාවිච්චි කරලා අමිර අමාත්‍යතුමාව මහලේකම් ධූරයෙන් ඉවත් කළා තිලංග සමිතුමාල ඇමතිතුමාව පත් කළා හිටපු ඇමතිතුමාව ඇතරම ඒ කාරණාව ඉවර වුණා විතරයි ඒක උසාවියේ දක්වා ගෙනහිල්ලා ඇමති ධූරයේ දරමින් විපක්ෂයේ හදන සම්දානයක ලේකම්කමක් තියාගන්න බලාපොරොත්තුවක් තියාගෙන උසාවියට ගෙනිච්චා ඒකේ ප්‍රතිඵලයක් විදිහට බුලත්කොළේ සම්දානයේ නඩු ඉවරනකම් නැවත අපි කාටවත් පාවිච්චි කරන්න බැරි මට්ටමකට පත් වුණා ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතුරු වුණේ පුටුව ලකුණ දන්ත එක්සත් ජනතා නිදහස් සම්දානය ඒ පොදු ජන එක්සත් පෙරමුණ ඒ පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ධූරයේ හිටපු ලසන්තාලේ ගැන අමාත්‍යවරයා පොරොන්දු වුණා ව්‍යස්සා සංශෝධනයක් කරලා විපක්ෂයේ පක්ෂවල ඉල්ලීම් සලකලා බලලා ඒ අනුව වැඩ කරමු කියලා එයා ඉල්ලා අස්සනවා කියලා නමුත් අවසානයේ ව්‍යස්සා සංශෝධනය කළා එතුමා ඉල්ලා අස්සන්න බෑ කියලා කිව්වා ඒ කාරණාවට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු ගැටලුවකට මුහුණ දුන්නා මාස 8ක් තිස්සේ සම්දානයක් හදන්න බලාපොරොත්තු වෙන සාකච්ඡා ගියා අපි සතුව තියෙන සම්දාන දෙකම අපිට මේ 2024 මැතිවරණ යුනියන් සම්දානයකට පාවිච්චි කරන්න බැරි මට්ටමකට ආවා මේක ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලංකාව පුරාම ඉන්න සංවිධායකරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා මොකද ඉදිරි මැතිවරණයට එනකොට මේ මැතිවරණයේ සම්දානගත වෙන්න බැරුව ගියොත් අපිට මැතිවරණවලදී ශක්තිමත්ව මුහුණ දෙන්න බැරුව යනවා ඒ කාරණාව මත පක්ෂයේ විධායක කාරක සභාව මාර්තු මාසයේ කැඳවලා ජනාධිපතිතුමා මේ කාරණාව දීර්ඝව පැහැදිලි කරලා දුන්නා ඒ පැහැදිලි කිරීම කරන අතරතුර විධායක කාරක සභාවේ අතිබහුතරයක් කෑ ගැසමින් ඉල්ලා සිටියා මේ ප්‍රශ්නෙට දුඩු දුන්නු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තනතුරු දරන ආණ්ඩුවේ ඇමතිතුරුන්
මේ තනතුරු වලින් ඉවත් කරන්න කියලා. ඒකේ ප්‍රතිඵලයක් ඉදිරි විධායකාරක සභාවේදී යෝජනාවක් සම්මත වෙලා ඒ අමාත්‍යවරුන් ටික 3 දෙනෙක්ව සියලු තනතුරු වලින් ඉල්ලාසීමේ යෝජනාවක් ඇවිල්ලා ඒක ඒක ඡන්දයෙන් සම්මත වුණා. ඒකට විරුද්ධව ඡන්දිත ප්‍රකාශ කළේ ඒ යෝජනා උණු දෙන්නෙක් විතරයි. ඉතින් ඇත්තරම ඒකෙන් පස්සේ දවස් කීපයක් යනකොට ඔවුන් උසාවියට ගිහිල්ලා උසාවියට ඒකපාර්ශ්වික කරුණු කියලා අපි විශ්වාස කරනවා වාර්තා කළ වාරණ නියෝගයක් ගත්තා. සාමාන්‍ය සභාවේ උසාවියට කරුණු වාර්තා කරලා වාරණ නියෝගයක් ගන්න එක සාමාන්‍ය තත්වයක්. අපිට තියෙන්නේ අපි දන්නවා ශ්‍රී ලංකාන ඉතිහාස පක්ෂයේ ව්‍යස්තාවට අනුව අපේ නීතිඥවරුන් අපේ මේ ඉන්න සංවිධායකරුන් පැහැදිලි කරාවි ව්‍යස්තාවේ තියෙන වගන්ති මොනවද කියලා. මම නීතිඥෙක් නෙවෙයි, අපේ සංවිධායකරු දෙදෙනෙක් ඉන්නවා මෙතන නීතිඥයන් වන. ඒ අය පැහැදිලි කරා මේ සම්බන්ධව මනාව. පක්ෂයේ සභාපතිවරයාටත් විධායක සභාවටත් තියෙන බලතලට අනුව ඔවුන්ව පක්ෂයේ සියලු තනතුරු වලින් අයින් කළේ. එහිදී සැසුණු විධායක කාර්ක සභාවේ අසංලේඛනයත් යෝජනා සම්මත වුණු ව්‍යස්තාවත් ඉදිරිපත් කළ. ඊළඟ නඩු වාරයේදීමම අපි දන්නවා මේ වාරණ නියෝගයේ අහෝසි කරගෙන ඔවුන් අයින් කිරීමේ නීත්‍යානුකූල බව උසාවිය ප්‍රකාශයට පත් කරයි කියලා අපිට ඒ විශ්වාසය තියෙනවා. මේක ඇත්තටම මේ අයින් කරපු කීප දෙනා දන්නවා මේගොල්ලන්ට කාලේ තියෙන මේ උසාවි නිවාඩු තියෙන මේ සතිය දෙකක කාලය තියලා ඒ කාලය තුල ඔවුන් උත්සාහ කරනවා ඇත්තටමම මේ පක්ෂයේ කටයුතු අඩපණ කරලා සන්ධානයක් හදන්න තියෙන ඉඩ ප්‍රශ්නාව ඈත් කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමා සති දෙකකින් ඔවුන්ගේ තනතුරු අහිමි වෙන්න තියෙනවා කියලා දැනගෙන ඒක තවත් ගැටලුවක් බවට පත් කරන්න අනීතික දේශපාලන මණ්ඩලයක් කැඳවලා එහි වැරදි තීන්දුවක් ගත්තේ. දේශපාලන මණ්ඩලයේ කැඳවීම සම්බන්ධ ව්‍යස්තාවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා සභාපතිවරයාට විතරයි දේශපාලන මණ්ඩලයක් කැඳවන්න පුළුවන්කම තියෙන්නේ. සභාපතිවරයාගේ උපදෙස් පිට ලේකම්වරයාට කැඳවන්න පුළුවන්. දේශපාලන මණ්ඩලයේ කැඳවනකොට දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් ඉන්නවා 15 දෙනෙක්. සභාපතිතුමා, ලේකම්තුමා හා මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සභාපතිවරයාගේ අභිමතය පරිදි තෝරාගත්ත 13 දෙනෙක්. ඒතර මේ 15 දෙනාගෙන් ඉන්ඩෝනේ එදා ඇත්තටමම දෙන්නයි හිටියේ. නමුත් වාරණය ගත්ත නිසා අයින් කරපු කට්ටිය තව 4කුත් එතන හිටියා. වාරණය අදාළ නැත්තම් දෙන්නයි හිටියේ. වාරණය එක්කලා එතකොට 6 දෙනෙක් වෙනවා. 15කින් 6ක් ඉඳලා ගත්තු තීන්දු තීරණ කිසිම දෙයක් නීත්‍යානුකූල වෙන්නේ නැහැ. නමුත් තීන්දු ගන්න කලනොත් එහෙම රැස්වීම නීත්‍යානුකූල භාවයකුත් නැහැ. ඇත්තටම මේක මේ රටේ විවිධ අමාත්‍යංශ පාලනය කරපු ජ්‍යෙෂ්ඨ ඇමතුරුන් විදිහට කියා ගන්න අය පක්ෂයක පිටු 50කින් තියෙන ව්‍යස්තාවක එක වගන්තියක් කියවලා තේරුම් ගන්න බැරි නම් ඒ වගන්තිය ඉතා පැහැදිලිව තියෙනවා නම් සභාපතිවරයාගේ අනුදැනුමකින් තොරව කැඳවන්න බෑ කියලා, සභාපතිවරයාට විතරයි දේශපාලන මණ්ඩලයේ කැඳවන්න පුළුවන් කියලා. එහෙම ව්‍යස්තාවේ වගන්තියක් කියවලා තේරුම් ගන්න බැරි පුද්ගලයන් අමාත්‍යංශ පාලනය කළ මේ රටට මොනවාගේ යහපතක් වෙයිද කියලා ඇත්තරම් ප්‍රශ්නයක් තියෙනවා. මේකට මූලික වෙලා තියෙනවා මට කනගාටුයි අතනගල ආසනීය නියෝජනය කළ මේ රට පාලනය කරපු දෙවතාවක් විධායක ජනාධිපති ධූරයේ දාපු චන්දිකා බණ්ඩාරනායක මැතිණියත් මේ දේශපාලන මණ්ඩල රැස්වීමේ නිරීක්ෂිකාවක් විදිහට ඉඳලා තියෙනවා. ඇත්තරම කනගාටු එතුමිය දන්නවා මේ කාරණාව සම්බන්ධ සත්‍යතාවය. එතුමියටවත් තිබ්බා මේ වැරදි රැස්වීමක් කියලා කියන්නත්, එහෙම නැත්නම් මේකට සහභාගී නොවී සිටින්නත්. නමුත් සහභාගී වීමෙන් අපි දකින්නේ එතුමියටත් ඕනේ කෙසේ හෝ කකුලෙන් ඇදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ යන ගමන අඩාල කරලා එතුමිය බලාපොරොත්තු වෙන වෙන තැනකට මේක හේතු කරන්න. අවසාන වශයෙන් මම දකින දේ තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්නගල් ආසනයේ සංවිධායකවරයා විදිහටත් දේශපාලන මණ්ඩල සභිකයෙක් විදිහටත් මාස 8ක් තිස්සේ මේ අමාත්‍යවරුන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයක් හදලා ආණ්ඩු බලයක් ගන්න හෝ විපක්ෂකාරී ඉන්නවට වඩා මේයට අවශ්‍ය වෙලා තියෙන මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ අටවාගත්ත ආණ්ඩුවේ ඇමතිවරු වෙලා ඒගොල්ලන්ගේ පුද්ගලික ජීවිතයේ සුඛ විවරණයේ වෙනුවෙන් මේ කාලේ පවතින මොහුන් අවුරුදු 20ක් 25ක් තිස්සේ අමාත්‍යවරුන් විදිහට කටයුතු කරනවා. හැම ආණ්ඩුවකම පෙරලෙන හැම ආණ්ඩුවකටම හේතු වෙලා ආණ්ඩු ගන්නවා. ප්‍රතිපත්තියක් නැහැ, පක්ෂයක නීති රීති වලට යටත් නැහැ. මොවුන්ට ඕනේ පාර්ලිමේන්තු යන්නත් ඇමති දූර දරන්නත් විතරයි. ඒ වෙනුවෙන් ඕන පහත් වැඩක් කරන පිරිසක් තමයි මේකට මේ මූලිකත්වය දෙන්නේ. ඉතින් ඇත්තටම මේ වෙලාවේ මේ රටේ තියෙන ප්‍රශ්න දිහා බැලුවාම
අපි ණය ගෙවන්නේ නැතුව මේ රට ආර්ථික ස්ථාවරතාවයක් වෙමින් ඉන්නවා කියලා කියනවා ණය ගෙවන්න ගත්තාම මේ සියල්ලම ඉවර වෙන ආපහු තිබුණු තැනටත් වඩා වැඩියෙන් වැටෙනවා හැබැයි මේ වෙනකන් මේ ආණ්ඩු කිසිම ආකාරයකින් මේ රටේ ආර්ථිකයේ හසුරවන ආකාරය ගැන ස්ථීර ඉඟියක් දෙන්නේ එහෙම ආණ්ඩුවක් ශක්තිමත් කරන්න ඇමතිකම් විනයෙන් විතරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරීර අමාත්‍යවරයාත් ලසන්ත ගෙවන්න අමාත්‍යවරයාත් නිමල් සිරිපාල අමාත්‍යවරයාත් ඒත් එක්කලා දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයාත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇදගෙන ගිහිල්ලා රනිල් වික්‍රමසිංහගේ ඩොක්කුවට දාලා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයටත් ජනාධිපතිවරණයටත් ඒ හේතු වෙලා යන්න හදන කූට උපක්‍රමයක් වෙනුවෙන් තමා ආණ්ඩුවේ සහයෝගයත් අරගෙන මේ කටයුත්ත මේ ආකාරයට කරන්නේ අපිට විශ්වාසයක් තියෙනවා ලංකාවේ උසාවිය පිළිබඳව අපි දන්නා උසාවියේ කරුණු වාර්තා කළාම නිවැරදි තීන්දුවක් එනවා කියලා මේ තීන්දුව ආවහම අපිට මේ සියල්ල යටතට තත්ත්වයටපත් කරන්න පුළුවන් මෙයාගේ අභිප්‍රාය තියෙන තීන්දුව එන එක මාස කීපයක් කල් දාගෙන කෙසේ හෝ ජනාධිපතිවරණයට ආසන්න කාලයක් වෙනකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්න ඇදගෙන යන්න එතකොට අපිට සම්දානයක් හදන්න තියෙන අවස්ථාව ඇහිරෙනවා ඒත් එක්කල සංවිධානයේ වෙන්න තියෙන අවස්ථාව ඇහිරෙනවා මේක තමයි මේගොල්ලන්ගේ බලාපොරොත්තුව ඉතින් ඒ නිසා අපි ඉතාමත් ඉක්මනට අවශ්‍ය කරුණු උසාවියට වාර්තා කරලා මේ தત્ත්වය අතා தત્ත්වයට පත් කරනවා ඒත් එක්කල මේ අමාත්‍යවරුන් ඉතා වගකීමෙන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් විදිහට ඊළඟ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නමින් මේ කිසිවෙක් පාර්ලිමේන්තුවේ යන්නේ නැහැ කියන එක. ඒ වුන් අපි මේ කරපු පක්ෂයට කරපු නායකයට කරපු අසාධාරණ වෙනින් ඔවුන්ව පරාජය කිරීමේ මෙහෙයුමත් ඊළඟ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් විදිහට මේ එකම ආරම්භ කරනවා කියලා මම ප්‍රකාශ කරනවා. මම ආරාධනා කරනවා අපේ ඊළඟ සංවිධායකවරුන් මම බණ්ඩාර සෙන්රත් කැලණිය ආසන සංවිධායක ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමේ කටයුතු කරනවා විනය මණ්ඩලයේ සමාජික ඒ වගේම නිදහස් වෘත්තීය වේදික සංගමේ උපසභාපති දැන් මේ අද ඇති වෙලා තියෙන තත්ත්වය ගැන කිව්වොත් මගේ මීට කලින් ඉන්දික රාජපක්ෂ මහත්මයා කිව්වා වගේම මේ ගැටලුවේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මේ ආණ්ඩුවේ නිලතල දරන ගරු අමාත්‍යවරුන්ට අවශ්‍යයි පක්ෂය සහ එහි සිටින සියලුම ඒ ඡන්දදායකයින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව පැත්තට ඇදගෙන ගිහිල්ලා ඊළඟ මැතිවරණයේදී ඒ ආනුභාවයෙන් තේරීපත් වෙලා පක්ෂය සම්පූර්ණ විකුණල දැමීමක් කරන්න තමයි මේ අදහස් කරන්නේ. ඒ පිළිබඳව පහුගිය දවසේ මේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ගරු හිට අපේ ගරු 6 වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඒ අවස්ථාවේ සභාපති විදියට තීරණයක් ගනිද්දී ඒ විධායක සභාවේ ඉන්න එක ආසන සංවිධායකවරයෙක් ඊට විරුද්ධව වචනයක් කතා කරේ නැහැ. අත උස්සන්න කිව්වම සියලු දෙනා අත ඉස්සුවා මේ තීරණයට. මොකද මේ අමාත්‍යවරුන් තේරුම් ගන්න ඕන මේ පක්ෂයේ බිම් මට්ටම මේ පක්ෂයේ මහ ජනතාව අපේ පාක්ෂිකයෝ මේ වෙනුවෙන් මේ ලේ දහඩිය අහලපු මේ පාක්ෂිකයෝ සියලු දෙනාගේ අරමුණ මේක රාජපක්ෂ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කෑ අතකොලුවක් කිරීම නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේක බලය ගේන්න පුළුවන් විපක්ෂ දේශපාලනයට ගිනියන එක. ඉතින් විපක්ෂය දේශපාලනය කරන්න බෑ ආණ්ඩුවේ කොටසක් වෙලා ඉඳිමින්. ඉතින් ඒ නිසා තමයි පැහැදිලිව මේ අර්බුදය හටගත්තේ. නමුත් ඉදිරියේදී ඔය අමති වෘත්ති දෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් තියෙන නඩු කටයුත්තදී ඒ විරෝධතා ඉදිරිපත් කරාට පස්සේ ඒ අධිකරණයේ සුදුසු නියෝගය ලබා දෙයි. එතකොට අපි ඒ ගැන කතා කරන්න බලමු. ඒ වගේම අපි තව දෙයක් කියන්න ඕන දැන් හිටපු අපේ සභාපතිතුමා හිටපු සභාපතිතුමාව වාරණයකට ලක් කළා තියෙනවා අධිකරණයේ. ඒ සම්බන්ධයෙන් නඩුව දාලා තියෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. මැතිණිය පහුගේ මැතිණියගේ Facebook ගිණුමේ ඒ වගේම නවලංකා නිදහස් පක්ෂයේ Facebook ගිණුම් වලට ගිහිල්ලා බලන්න මැතිණිය ඒ ගොඩ නවලංකා නිදහස් පක්ෂයේ ගොඩනැගිලි විවෘත කරන අවස්ථාවේ ඒ එතන ඉන්නෝ ඒකේ උත්සවවල ඉන්නෝ මැතිණිය හඳුන්වා දෙන්නේ කවුරු කියලාද කියලා බලන්න. එතකොට නවලංකා නිදහස් පක්ෂයේ ආශිර්වාද කරමින් ඒක හදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කඩලා විනාශ කරන්න හදාපු මැතිණිය තමයි අද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා සම්බන්ධයෙන් නඩුවක් දාලා තියෙන්නේ. ඒක ඒ නඩුවෙත්
විරෝධතා ඉදිරිපත් කළා ගරු අධිකරණයේ සුදුසු නියෝගයක් ලැබුණට පස්සේ අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට පැහැදිලිව පහුගිය දවසේ අපේ දේශපාලන මණ්ඩලයේ රැස් වෙන්න ඕනේ කියලා මේ අපි ඉවත් කරපු පක්ෂෙන් ඉවත් කරලා දැනට වාරණ නියෝගය ලබාගෙන තියෙන අමති වෘත්ති දෙනා තවත් කීප දෙනෙක් එකතු වෙලා දේශපාලන මණ්ඩලයේ කියලා රැස්වීමක් ඇදෙව්වා පක්ෂ ව්‍යවස්ථාව අනුව 16 වෙනි වගන්තිය අනුව විපක්ෂ ව්‍යවස්ථාවේ දේශපාලන මණ්ඩලය ඉතා පැහැදිලිව ඒක රැස් කරන්න පුළුවන් 16 රෝම ඉලක්කම් 11 අනුව රෝම ඉලක්කම් 10 අනුව සභාපතිවරයාගේ සහභාගීත්වයෙන් තොරව දේශපාලන මණ්ඩලයේ කිසිදු රැස්වීමක් නොපැවැත්විය යුත්තේ කියලා තියෙනවා ඒ වගේම 16 පක්ෂ ව්‍යවස්ථාවේ 16 රෝම ඉලක්කම් 12 අනුව දේශපාලන මණ්ඩලයේ සියලු රැස්වීම් කැඳවීමේ බලය සභාපතිවරයා සතුවන අතර සභාපතිවරයාගේ උපදෙස් මත ප්‍රධාන ලේකම්වරයා දේශපාලන මණ්ඩල රැස්වීම් කැඳවිය හැක්කේ කියලා. එතකොට ඉතා පැහැදිලියි අධිකරණ කටයුත්තක් නිසා තාවකාලිකව වාරණයකට ලක් වෙලා තියෙනකොට එක වර්ගකට දින 14කට බැගින් මේ ඒ අල්ලපනල්ලේ සභාපතිවරයා පත් කරන්න මේ ආකාර වැඩ බලන සභාපතිවරයා පත් කරන්නවත් මේ ආකාරයට කටයුතු කරන්න බෑ. ඒ වගේම එහි ඝන පූර්ණයක් තියෙනවා හිඳීතු අවම සමාජික සංඛ්‍යාවක් තියෙනවා ඒ අනුව නීතියට සම්පූර්ණ පටෑනිව මේක තනිකර නිකන් රඟ දක්වපු නාට්‍යයක් විතරයි මැතිවරණ කොමසාරිස්තුමාතුළු ඒ නිලධාරීන් නිසි තීරණය 18 වෙනිදට ලබා දෙයි ඊට පස්සේ අපි ඒ ගැන කතා කරනවා ඒ අනුව අපි අභියෝග කරනවා පැහැදිලිව ඉතාම කෙටියෙන් අභියෝග කරනවා පුළුවන් නම් ආසන ශ්‍රී ලංකාවේ කොහේ හරි දිස්ත්‍රික් එකකින් එක දිස්ත්‍රික් එකකින් ආසන සංවිධාකරු 10ක් ගෙන්නලා ඔය පක්ෂයේ පක්ෂ කඩා විනාශ කරන කුමන්ත්‍රණය කරන කණ්ඩායමට අපි කියනවා 10ක් එකතන තියලා පෙන්වන්න පුළුවන් නම් මේ සියලුම සංවිධායකවරු පළාත් පාලන මන්ත්‍රීවරු 199ක්ම ඉන්නේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ජන 6 වෙනි විධායක ජනාධිපතිතුමා සමග මේ කුමන්ත්‍රණ කණ්ඩායම සමග කවුරුත් නැහැ එනවනම් ඒ ලං වෙනකම් මේ අරුබුදේ ඇදගෙන ගිහිල්ලා පක්ෂ මූලස්ථානයේ සීල් තියලා හරි ඇදගෙන ගිහිල්ලා මේ පක්ෂයේ නිදහස් දේශපාලන ක්‍රියාකාරීත්වය ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කරලා ඔවුන්ට අවශ්‍ය රනිල් වික්‍රමරාජපක්ෂ නඩයට මේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය පසුබිම සකස් කළ දෙන්න තමයි අවශ්‍ය. ඒ සම්බන්ධයෙන් අපි සම්පූර්ණ විරෝධතාවය ප්‍රකාශ කරනවා. හරි. හරි. මම ඉෂාන් අබේරත්න මිනුවන්ගොඩ ආසන සංවිධායක සහ ජාගෘතිකයන්ගේ සංගමයේ ගම්පා දිස්ත්‍රික් ලේකම් අපේ සංවිධායකවරු කතා කරා ගොඩක් දේවල් මේ මතුවෙන ගැටලුවට පාදක වෙච්ච හේතු කාරණා මම විශේෂයෙන් කතා කරන්නම් ඒ නිසා මොකද දැන් ඔවුන් ඒ ඇමතිවරු තුන්දෙනා මේ වෙලාවේ ඉදිරිපත් කරන ප්‍රධාන කාරණයක් තමයි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා ජනාධිපතිතුමාට මොකක් සම්බන්ධවද එතුමා මේ පක්ෂේ විනාශ කරා මේ පක්ෂේ 500කට ආසන්න සංවිධායකවරුන් ඉවත් කරා ඒ වගේම මෙතුමා හින්දා තමයි අපිට සම්දානයක් හදාගන්න බැරි වුණේ අන්න ඒ වගේ චෝදනා පත්‍ර මොකද ඒව කිසිම හරයක් නැහැ එතුමාලා ඒවත් තනියම තමන් තනියම මීඩියා ප්‍රෝග්‍රෑම්ස් තියලා කතා කරන දේවල් මොකද හේතුව විශේෂයෙන්ම ඇත්තටම අපිට ගත්තොත් එහෙම 500ක් මේකේ සංවිධායකවරුත් ඉන්නේ ලංකාවේ 169කට 160 ගානකට අදාළ ප්‍රමාණයක් ආසන සංවිධායකවරු 500ක් ඉවත් කරන්න අවුරුදු 3ක් 4ක් ඇතුළේ දෙපාරක් තුන්පාරක් අයින් කරන්න ඕනේ. ඒක එයාලා කියන ඒ තනිකර ඒවා බොරු කතා. මොකද හේතුව ඒකට පාදක වෙන්නේ එයාලට ඕනේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියන්නේ මේ වෙලාවේ පක්ෂය ගොඩනගන්න තරුණ උගත් බුද්ධිමත් සහ රටට වැඩදායි පිරිසක් පක්ෂයට එන්න ඕන කියලා ගේන්න ඕන කියලා පදනමක් මත වැඩ කටයුතු කරන පුද්ගලයා. දැන් ඔබතුමාලා මෙතන බැලුවොත් එහෙම මෙතන සංවිධායකවරු බැලුවොත් එහෙම මේ හැම කෙනෙක්ම වෘත්තිකයන්, නීතිඥයන්, නැත්නම් ව්‍යාපාරිකයන් තමන්ගේ මහන්සියෙන් ධනෙ උපයාගෙන දේවල් කරන පුද්ගලයන්. තමන් රටට දෙයක් කරන්න පුළුවන් සංවිධායකවරු තමයි එතුමා ඇත්තම බිහි කරේ. දැන් ඔබලා ඔය කියන පුද්ගලයන්ගේ දේවල් කරලා හොයලා බැලුවොත් දේශපාලනට ආවේ කොහොමද? දේශපාලන හිටියේ කොහොමද? මම මේ මතු කරන්න හදන්නේ මෙයාලට දේශපාලනේ හිට නැති වුනොත් එහෙම මෙයාලට යන්නේ නම නැහැ කරන්න දෙයක් නැහැ කියන්න දෙයක් නැහැ ජීවත් වෙන්න විදියක් නැහැ ඒක රැකගන්න තමයි මේ සියල්ල කරන්නේ හැබැයි මෙතන මෛත්‍රීපාල ජනාධිපතිතුමා එක්තු වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරුන් පිරිස එතුමා විසින් පත් කළා තියෙන මේ වන විට පත් කළා තියෙන සියලුම සංවිධායකවරුන් තමන්ගේ රටට දෙයක් කරන්න තමන්ගේ පක්ෂ වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් දැඩි හැකියාවක් තියෙන සහ ආශාවක් තියෙන වැඩක් කරන්න පුළුවන් සංවිධායකරු ඔන්න ඔය හේතුමත් තමයි ඒ සංවිධායකරු කවදාක්වත්
मे सांधायक विशेष हेतु अत्यम श्रीलंका निदास पक्ष इकतुला प्रगतिशीली खंडाय प्रगतिशीली अदहस्दन पिरीसत्तम श्रीलंका बहु पिरीसिन्े मेतन ने नव लिबरलवादी अदहस्दरण रणिल विक्रम सिंह राजत्यकुन अदहस्दरण पिरीसगेम अंत दक्षिणांसिक मतवादी अदरण पिरीसा मित्र ने मेद मावते गमन कर एवगेम प्रगतिशीली अदहस्दन पिरीसाकिरीसट इंड तनो एक श्रीलंका निदास पक्षे एक श्रीलंका निदास पक्षे गोड़ नगुंड अदह अदरण मे आला मे मे तीन तेन खड़ल वेला एक नव लिबरलवादी नायके रटे पत्कंड अवश्य तो तदंड गिणियंडदी एक अभी अवस्थावा दिंड कुहेन्म अवस्थावा दिन्न एक अभी जनाधिपत्म अणिमे उत्तर अयंकर अभी हिटिय सभापत्म अणिमे न सभापत्म अवश्यता व्यक्ति ओन इवत्ंडो उन गंड नमूद मेक आवे अभ्यंतरी पक्षी अभ्यंतरे संहिता गुरुंगे मुकद अपीट गमटगी देशपालने करंड बे मुकद हेतु देशपालने करंड बेरी हेतु तमें मिनी सुहान ओबल आंडुए आंडुन अपीट आंडु विधि उदौ करंड एक पत्तकी मिनीसुंडीन मे विला प्रश्न अपीट गेनो आंडु अमतूर लंगट गिहिल मे श्रीलंका निदास पक्के दंग आंडु इन्ने उदौ करंड अबे अपीट हेम अमतूर ने अमतूर अपीट के वेड करंड इन्ने पक्षेत के वेड करंड इन्ने एक एत्त कथाव जनाधिपत्म दिगिन दिगटम वसर आसन कालेपत्मेंट ओन मेतुमाट विरुद्ध එක එක දේවල් ගොඩනගනවා අනිත් එක තමයි කියනවා අපේ සම්දානි හදන්න බැරුනේ වෙන හේතුවක් නෙමේ ජනාධිපතිතුමා මේ සම්දානෙට ගන්න එපා කියලා සම්දානි හදන අය කිව්වා ඒක තමයි ප්‍රධානම හේතුව කියලා එයාලා ගොඩනගනවා හැබැයි ඕක නෙමේ උනේ සම්දානි හැදුවේ මේක වාමේ ප්‍රගතිශීලී නායකයෝ බිහි වෙලා හදපු පක්ෂයක් අපි පක්ෂෙන් බලාපොරොත්තු වුණේ අනිත් විපක්ෂය විපක්ෂයේ නායකත්වයේ දෙන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ගොනු වෙලා විපක්ෂ නායක කණ්ඩායමක් හදන එක නමුත් එතනදී එයාලගේ අනිත් විපක්ෂයට අපිට එකතු වෙන කණ්ඩායම එල්ලීමක් කරේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු එල්ලීමක් කරේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේකේ කණ්ඩායමේ ඔබලාගේ කණ්ඩායමේ අපේ කණ්ඩායමේ නායකත්වයේ දරන්න බෑ රටේ ඉන්න ඇමතිවරු ඒක තමයි ප්‍රධාන ඉල්ලීම සියලු පක්ෂවල ප්‍රධාන ඉල්ලීම උනේ දරන්න බෑ නායකත්වයේ දරන්න බෑ ලේකම් දුර දමන්න බෑ සභාපති දුර දරන්න බෑ ආණ්ඩුවේ නායකත්වයේ දරන ආණ්ඩුවේ ඇමතිවරු ඕක තමයි මූලිකුනේ ජනාධිපතිතුමා ඒ අනුව තමයි අපි හිටිය ජනාධිපතිතුමා වෙනුවෙන් තමයි ඉල්ලීම කරේ මේ මේ සම්දාන දෙක අපිට දෙන්න මේ අලුත් සම්දාන හදන්න ඔබතුමාලා ලේකම් දුර වලින් අයින් වෙලා එතුමල්ලා ඒකට කිසිසේත්ම කැමති නැහැ එකගුන් නැහැ ඒකට එකගුන් නැත්තේ උන්ට ඔවුන් මේ පක්ෂේ අපිට සම්දානේ සම්දාන හදන්න මේ අපිට මේ සම්දාන හදන්න මේ දෙක දුන්නා නම් එහෙම සිද්ධ වෙන්නේ දෙය තමයි ඔවුන්ට මේ පක්ෂේ ඡන්දෙ ඉල්ලන්නවත් අයිතියක් නැති වෙනවා මොකද විපක්ෂය අපි දේශපාලනයක් කරන්නේ ඔවුන් රැක ගන්න හදන්නේ ඔවුන්ගේ දේශපාලන ජීවිතේ දේශපාලන ගමන සාක්ෂාත් කර ගන්න හදන්නේ ගමන මොකද මේ ඉල්ලන අපිට කියන්න තියෙන්නේ මේ දේශපාලනේ දැන් ওই තුන් දෙනාට අපිට කියන්න බෑ දිනන පරදින නමුත් අපි ගම්පහ පැත්තෙන් කියන්න ගම්පහ දිස්ත්‍රික්කෙන් ඉල්ලන ඒ ඔය ජනාධිපතිතුමා අභියෝග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට ඕන කියන පුද්ගලයෝ ඇයි මෙච්චර කල් මේ පක්ෂය දෙහා බලන්නේ නැතුව මේ පක්ෂය ගැන හිතන්නේ නැතුව ඇයි මොකටද ඇමතිකම් ගත්තේ මොකද ඔන්න අපිට තිබ්බා උදාහරණයක් විදියට කියන්න ජනාධිපතිතුමා අපිට ජනාධිපතිතුමා අයින් වෙන්න හරි අපි එන්නම් ඔයාලත් එක්ක අපි හදමු හරි ජන එයාලා කියනවනේ ජනාධිපතිතුමායි පත් කරගන්න ඕනේ නැත්නම් මෛත්‍රීපාල ජනාධිපතිතුමායි එකයි වැඩ කරන්න බැරි හරි අපි එකතු වෙලා එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් අලුත් නායකයෙක් ඉදිරිපත් කරලා සම්දානයක් හදලා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරමු එහෙමනේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයෝ නම් අපිට එන්න ඕනේ ඒක නෙමෙයි වෙන්නේ මෙයාලට ඕනේ වෙන නායකයෙක් රජ කරලා එයාලට ඒකේ වරප්‍රසාද භුක්ති විඳලා එයාලට ඕන දේවල් කරගන්න. ඒකට පක්ෂ ගෙනියන්න හදන ඒකට නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරුන්වත් අලුතින් ආපු සංවිධායකවරුන්වත් ජනාධිපතිතුමා පත් කරලා තියෙන උගත් බුද්ධිමත් සහ රටට වැඩදායි පුද්ගල සංවිධායකවරුන්වත් ඒක එකඟතාවයට එන්නේ නැහැ. ඔවුන්ගේ වැදැඩි ප්‍රතිවිරෝධය මත ඔවුන් මෙතනින් අයින් වෙලා දෙනවා. ඒ නිසා නැවතත් කියන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අපේ අපි උසාවිය ගැන අපේ අධිකරණය ගැන දැඩිව විශ්වාස කරනවා 18 වෙනිදාට උසාවිය විසින් අධිකරණය විසින් නිවැරදි තීන්දුවක් අපිට දෙයි. එතකන් අපි මේ ගැන සාවධානව අපේ විශ්වාසයෙන් අපි බලාගෙන ඉන්නවා. එතකන් මේ පක්ෂය වෙන අයෙකුට බලහත්කාරයෙන් උදුර ගන්න හෝ අවශ්‍ය අනවශ්‍ය දේවල් කරන්න අපි ඉඩ තියන්නේ සංවිධායක කුරුම් වශයෙන්. ඒක අපි සපත කරනවා මේ රටවාසීන්ට. මේ ඔබතුමාලට පෙන්වන්න දැන් මේ එදා පැවැත්වපු අපේ මේ දේශපාලන මණ්ඩලයේ ප්‍රධානත්වයේ දරලා කටයුතු කරපු අපේ හිටපු නායිකාවක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙතිණිය මේ එදා නව ලංකා පක්ෂය ආරම්භ කරද්දී
එතුමිය තමයි මේ කේක් කපන්න කේක් කපටි කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ මෙච්චර මේ හදන්න ආදරය කරන අපේ හිටපු නායිකාව තමයි මේ වෙන පක්ෂයක් අබුරුදිය සඳහා කටයුතු කරන්න ඉතින් මේවා තමයි රට මිනිසුන්ට කියන්න ඕනේ මේවා මේවා ඇතුළත් කරන්න ඔයාලගේ මේවා වලට මොකද හේතුව මේ ඉතින් මේකද ඇත්තරම කරන්නේ මේ කරන්නේ ඇත්තරම අපේ අපේ පක්ෂයේ අපේ දේශපාලන ව්‍යාපාරය වෙන තැනකට ගෙනියන්න හදන උත්සාහයක් මේක මම නීතිඥ නන්දන ශ්‍රීකාන්ත මහරාසනේ ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරනවා ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය වේදින්ගේ සංවිධානයේ ජාතික සංවිධායකවරයා හැටියටත් පක්ෂයේ නීතිඥ සංවිධානයේ සහ විනය කමිටුවේ සමාජිකයෙකු හැටියටත් කටයුතු කරනවා දැන් අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය විග්‍රහ කරද්දී මම හිතන්නේ මගේ මට කලින් කතා කරපු සංවිධායකවරුන් මේ තත්ත්වය පැහැදිලි කළා අද මේ රැස්වීම කැඳවීමේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා එකක් මේ ඇති වෙලා තියෙන වියවුල මොකක්ද කියලා රටට පැහැදිලිව කියන එක ඒ කාරණේ මම හිතන්නේ මේ වෙන විට බොහෝ දුරට මගේ සහෝදර සංවිධායකවරුන් අතින් ඉෂ්ට වුණා දෙවනි කාරණේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් බහුතරයක් සිටින්නේ මේ මොහොතේ කා සමගද කියන එක මේ රටට පැහැදිලි කරන එක මම හිතන්නේ මං ඉතාල වගකීමෙන් කියනවා මේ වෙලාවේ සමාජිකවරුන්ගෙන් අතිශය බහුතරයක් ඉන්නේ අපේ හිටපු විධායක ජනාධිපති පක්ෂයේ වර්තමාන පක්ෂ සභාපති කරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග දැන් මේ වෙලාවේ එතුමාව වාරණයකට ලක් වෙලා තිබෙන්නේ අනිත් කාරණේ තමයි මේ වාරණයකට ලක්වීම මේ තනතුරු වලින් ඉවත් කරන ලද ඇමතිවරුන් උත්සාහ කරනවා ඔවුන්ව ඉවත් කළ නිසයි මේ වාරණයකට ලක් වෙලා තියෙන්නේ කියන එක මේ දෙකම එකතු කරලා මේ රටට පෙන්වන්න. නමුත් ඒක නෙමෙයි සත්‍ය తත්වය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් පවරපු නඩුවක් නිසා තමයි දැනට හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සභාපතිත්වය తాවකාලික වාරණයකට ලක් වෙලා තියෙන්නේ. දැන් 18 වෙනිදාට මේ නඩුව නියම වෙලා තියෙනවා මම නීතිඥෙක් වශයෙන් කියා සිටින්නේ වාරණයක් ගත් අවස්ථාවක ඒ වාරණය සදෝෂී කරුණු දක්වලා තමයි අරගෙන තියෙන්නේ කියන එක අපිට ගරු අධිකරණයට ඒත්තු ගන්නන්න පුළුවන් නම් ගරු අධිකරණය ඒ කරුණු සලකා බලලා ඒ වාරණය විසිරුවා හරීමට කටයුතු කරනවා මම හිතනවා අපිට ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙයි කියලා මේ ලැබෙන 18 වෙනිදාට ඒ පිළිබඳ පූර්ණ විශ්වාසයකින් තමයි අපි පසු වෙන්නේ. එසේ තිබියදී මේ පක්ෂයෙන් පක්ෂය වෙනත් තැනකට ගෙනියන්න පක්ෂයේ වාමවාදී ගතියෙන් තනිකර විතැන් වෙලා ඒක මේ UMP ප්‍රමුඛ රජයේ කෑල්ලක් බවට පත් කරන්න උත්සාහ කරපු අමාත්‍යවරුන් ගත තීරණය නිසා තමයි මේ වර්තමාන අර්බුදය එළඹිලා තියෙන්නේ. එතනදී ඊටාම නිවැරදි විදිහට අපේ හිටපු සභාපතිතුමා ඔවුන්ව ඒ මීටින් එකේදී ඡන්දයක් විමසලා ඔවුන්ගේ තනතුරු වලින් ඔවුන්ගේ තනතුරු අහෝසි කරන්න කටයුතු කළා. ඒක නීත්‍යානුකූලයි. ඒ සම්බන්ධයෙන් වෙනම නඩු කටයුත්තක් පවතිනවා. ඒකත් මා හිතනවා ඉදිරියේදී ජයග්‍රාහී ආකාරයෙන් විසඳා ගන්න හැකියාව ලැබෙයි කියලා. ඒ නිසා මම ඊටම කෙටියෙන් කියන්නේ මේ වෙලාවේ අපිට රටට දෙන්න ඕනේ පණිවිඩේ සංවිධායකවරුන්ගෙන් අතිශය බහුතරයක් හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග සිටිනවා. ඒ වගේම මේ කුමන්ත්‍රණ පරාජය කරන්නත් පක්ෂයක් විදිහට සංවිධායකවරුන් ඉදිරි එකතු වෙලා අපි ඉදිරියේදී කටයුතු කරනවා. මම ගම්පාසන ප්‍රධාන සංවිධායිකා ලක්ෂිගුණ තිලක ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික ලේකම් ගම්පහසන කාන්තා බල මණ්ඩලයේ සභාපතිවරිය විදිහට කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු අපේ සියලුම දෙනා මෙතන සියලු දේ ඉදිරිපත් කරා කරන්න කියන ඒ කියන්න ඕන අවශ්‍ය කාරණා මම මේ මොහොතේ කියන්න කැමති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව 16 වෙනි වගන්තියේ කියලා තියෙනවා පක්ෂයේ සභාපතිවරයෙක් නොමැතිව පක්ෂයේ දේශපාලන මණ්ඩලයක් තිබීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල නැහැ කියලා.
ඇත්තවශයෙන්ම ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ පක්ෂයේ සභාපතිතුමා එතුමා අපිට සෑම මොහොතකම ආසනවලට හොඳ ආසන සංවිධායකවරු පත් කරලා තියෙනවා ඒ වගේම බිම් මට්ටමේ ජනතාව ළඟට ගිහම ගොඩක් වෙලාවට ප්‍රතික්ෂේප කරනවා මේ ඉන්න සංවිධායක මේ ඉන්න ඇමතිවරුන් ඒකට හේතුව තමයි චන්දයක් තියෙන කාලේදී ආසන පුරා ඇවිදිනවා අපි ඕගලන්ට මෙච්චර දේවල් කරනවා මෙහෙම කරනවා අපිට චන්දයක් දෙන්න මෙහෙමයි කියලා ජනතාව මුලා කරලා බොරු දේවල් ජනතාවගේ හිතවලට දන්වලා චන්දේ අරන් ගියාට පස්සේ කිසිම ආසනයකට ඔය ඇමතිවරුන් එන්නේ නැහැ ඒක මම හොඳාකාරෙම කියනවා අපේ මේ ආසනෙත් ඔය වගේ කටයුත්තක් වුණා අපි ඇමතිවරුන්ට ගම්පා ආසනය පුරාම හැමතැනම ගම්මුලට ඇවිදලා ඒ ජනතාව එකතු කරලා එතුමන්ලාට කතා කරන්න අවස්ථාව ලබා දිය තිබිද්දී එතුමන්ලා ඇවිල්ලා මිනිසුන්ට කතා බහ කරලා අපේ ජනතාවගේ තියෙන දුක් ගැහැටවල් අහලා යනවා ඊට පස්සේ කරන්නේ එතුමන්ලා ඇමති ධූරයේ පුටුවේ වාඩි වුණාට පස්සේ මේ ජනතාවගේ දිහාවත් බලන්නේ එතකොට බිම්මට්ට මේ ජනතාව ඇවිල්ලා අපෙන් අහනවා ඔබතුමියලා ගෙනාපු ඇමතිවරු අද අපේ ගමට කිසිම හේතුවකට බලන්නවත් එන්නේ නැහැ අප දිහා බලන්නවත් එන්නේ නැහැ අපි කතා කරන්න ගියාම අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ අපේ දිහා අහක බලනවා අපි කොහොමද මේ 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 විදිහට වැඩ කරන්නේ කියලා අපි දෙක කතා කරනවා ඒක නිසා අපේ ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂයේ සභාපතිතුමා අපේ ආසන සංවිධායකවරු සමග අපි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරනවා කියලා මේ වෙලාවේ කියන්න කැමතියි ආයුබෝවන් මම ක්‍රිෂාන් ෆර්නෑන්ඩෝ පුල්ලේ මීගමු ආසන සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර ඇමතිතුමා මාධ්‍ය සාකච්ඡාවලදී ප්‍රකාශ කරනවා මාර්තු මාසේ 30 වෙනිදා ජනාධිපතිතුමා කැඳවපු විධායක සභාවේ රස්තියාදු කාර්යෝ ඉන්නවා කියලා මම 1992 චන්ද්‍රිකා මැඩම්ම කැඳවලා 17 වසරක ආණ්ඩුව පරාජය කරන්ඩ ජේරාජ් ඇමතිතුමා එක්ක ඉදිරියට ඇවිත් සෑම මේ වෙනතෙක් සෑම මැතිවරණයකටම සහයෝගය ලබා දුන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපිට ගරු ජනාධිපතිතුමාගෙන් අවස්ථාවක් ලැබුණා සංවිධායක ධූරය සඳහා ඉල්ලුම් කරන්න අපි ජනාධිපතිතුමා පත් කරපු ඒ සම්මුඛ පරීක්ෂණේ ඒ ඉන්ටර්වයු බෝඩ් එකේ මහින්ද අමරවීර ඇමතිතුමා හිටියා දුමින්ද දිසානායක ඇමතිතුමා හිටියා එතකොට ශාන් විජේලාල් සිල්වා ඇමතිතුමා හිටියා අපේ හිටපු මහලේකම් දෑසිරි ජයසේකර ඇමතිතුමා හිටියා මේ විද්වත් කමිටුව හරහා තමයි සංවිධායකවරු පත් කරේ ඉතින් මම ඉල්ලීමක් කරනවා දිස්ත්‍රික්ක 25 නියෝජන වෙන සංවිධායකවරු එදා ඒ විධායක සභාවට පැමිණියේ ඒ රස්තියාදු කාර්යය කියන වචනේ ඉල්ලාස් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා බොහොම ස්තුතියි